සුබ දවසක් ඔයා සියලුම දෙනාටම. ඉතින් මම නැවතත් ඔයාලව අපේ YouTube channel එක වෙන Move to USA channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මගෙන් කිහිප දෙනෙක් අහලා තිබ්බා මම වීඩියෝස් වල කියලා තියෙනවා ඇමරිකාවේ ඇත්තටම කිසිම දෙයක් නොමිලේ නෙමෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ අහලා තිබ්බා. ඉතින් එහෙම නොමිලේ නෙමෙයි නම් මොනවද ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. ඉතින් ඇයි එහෙම නොමිලේ දෙන්නේ නැත්තම් ඔයා ওই වගේ රටක ඉන්නේ මොකද කියලා අහලා තිබ්බා. ඉතින් මං අන්න ඒකට පිළිතුරු දෙන්න තමයි මේ වීඩියෝ එක අද ගේන්නේ. ඉතින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ඇමරිකාවේ තත්ත්වය මොකක්ද. එතකොට ඕගොල්ලන්ට ඇත්තට මේව හොයලත් බලන්න පුළුවන්. මේවායි සත්‍ය අසත්‍යතාවයේ ඉන්ටර්නෙට් එක හරහා ගොඩක් වෙලාවට හොයලා බලන්න පුළුවන්. ඉතින් මම දැනුවත්ව එහෙම තමයි මේක අපි කියන ධනවාදී රටක්. ඉතින් මම දැනුවත්ව අපි පුරවැසියෝ වේවා එහෙමත් නැත්නම් ස්ථිර පදිංචි තියෙන ග්‍රීන් කාඩ් හෝල්ඩ කෙනෙක් වේවා මම දැනුවත්ව එහෙම රජයෙන්, ඒ කියන්නේ ෆෙඩරල් රජයෙන් හෝ තමන් ඉන්න ප්‍රාන්තයේ ප්‍රාන්ත රජයෙන් එහෙම කිසිම දෙයක් නොමිල දෙන්නේ නැහැ. මට මතක එක අවස්ථාවක් තියෙනවා අර කොරෝනා කාලෙදි අපිට අර මේ ෆයිසර් වැක්සිනේෂන් එක, ඒ කෝවිඩ් වැක්සිනේෂන් එක දෙනකොට අන්න ඒක නම් කිසිම මුදලක් අය කරන්න නැතුව අපිට ලබා දුන්නේ ඒ බූස්ටර් ෂොට්ස්, ඒ වැක්සින් එක ලබා දුන්න. අනිත් හැම අවස්ථාවකදීම එහෙම රජයෙන් කියලා අපිට කිසිම දෙයක් නොමිලි ලැබෙන්නේ නැහැ. ඒක තමයි මගේ දැනුම. මම දන්න දේ තමයි ඒක. ඉතින් උදාහරණ හැටියට අපි කිව්වොත් ඇමරිකා අපිත් කාටත් වැදගත් වෙන සෞඛ්‍ය. දැන් ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය කියලා එකක් තියෙනවා. ඇමරිකාවේ එහෙම නිදහස් සෞඛ්‍ය සේවය කියලා එකක් නැහැ. හරිද? ඔයාට කොහොම හරි ඔයා ඒ හෙල්ත් බෙනිෆිට්ස් එක බෙනිෆිට් එක ලබා ගන්න ඕනේ. ඉතින් ඒක ලබා ගන්න ක්‍රම වගයක් තියෙනවා. එකක් ඇවිල්ලා ඔයා රැකියාව කරනවා. එතකොට මේ රැකියාව කරන සේවා යෝජකයා ඔයාට හෙල්ත් ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ ඒ සේවා යෝජකයා තමයි ඒක වැඩි බර දරන්නේ. ඔයාට ඒ හරහා සමහරවිට ගොඩක් අඩු මුදලකට ඔයාට හෙල්ත් ඉන්ෂුරන්ස් පැකේජ් එකක් හම්බ වෙනවා. සමහර අවස්ථා තියෙනවා ඔයා ඇත්තටම ඔයා විතරක් නම් ඒ හෙල්ත් ඉන්ෂුරන්ස් ප්ලෑන් එකෙන් කවර් වෙන්නේ. ඔයාට ගෙවන්න ඕනේ නැහැ මාස්පතා ඉන්ෂුරන්ස් එකක් ගෙවන්න ඕනේ නැහැ. ඔයාට ඒක නොමිලේ හම්බ වෙනවා. නමුත් හිතන්න ඔයා අසනීප වෙලා ස්පිරිතාලෙට ගිහාම, ඉමර්ජෙන්සි රූම් එකට ගිහාම ඒවයි තියෙනවා. ඉමර්ජෙන්සි රූම් යනවා නම් මෙච්චරක් ගෙවන්න ඕනේ. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඔයාගේ PCP කියලා අපි කියන්නේ, අර ඉංගලන්ති කියන්නේ ජෙනරල් ප්‍රැක්ටිෂන කියලානේ GP කියලා, මෙහි කියන්නේ PCP ප්‍රයිමරි කෙයා ෆිසිෂන්. එතකොට මේ PCP හම්බෙන්න යනවා නම් මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ. ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න නම් මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ. අවුට් ඔෆ් පොකට් මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ. එක්ස්රේ එකක් නම් 80% ඉන්ෂුරන්ස් එකෙන් කවර් වෙනවා, 20% ඔයා ගෙවන්න ඕනේ. සමහර අවස්ථා තියෙනවා 100% කවර් වෙනවා. සමහර අවස්ථා තියෙනවා කවර් වෙන්නේ නැති ඉන් නෙට්වර්ක් හෙල්ත් කෙයාර් ප්‍රොවයිඩර්ස්, අවුට් ඔෆ් නෙට්වර්ක් හෙල්ත් කෙයාර් ප්‍රොවයිඩර්ස්, ඔන්න වගේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. මෙහි මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් හම්බුනහම ඒකේ ඒ දේවල් බලන්න දේවල් තියෙනවා. හරි, ඉතින් ඕක තමයි ගොඩක් දෙනාට තමුන් රැකියාව කරන තැනින් ඒ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට හෙල්ත් ඉන්ෂුරන්ස් හම්බ වෙනවා. දැන් ඔයාට ෆැමිලි එකක් ඉන්නවා නම් ඔයාගේ ෆැමිලි එකේ ඔයාගේ ස්පවුස්ව ඒ හෙල්ත් ඉන්ෂුරන්ස් එකට ඇඩ් කරන්න පුළුවන්. ඔයාගේ දරුවන්ව හෙල්ත් ඉන්ෂුරන්ස් එකට ඇඩ් කරන්න පුළුවන්. අන්න එතකොට ඒ ෆැමිලි එක ඇඩ් කිරීම නිසා ඔයාට ගාණක් ගෙවන්න වෙනවා හෙල්ත් ඉන්ෂුරන්ස් එකට. හරි, සමහර තැන්වල ඔයාට විතරක් නොමිලේ, නමුත් ඔයා අර ඔයාගේ ෆැමිලි එක ඇඩ් කරනකොට මන්ත්ලි ගාණක් ගෙවන්න ඕන. හරි, ඔය තමයි ගොඩ දෙනෙක් ඔය විදිහට තමයි අර ඒගොල්ලන්ගේ හෙල්ත් කෙයා නීඩ්ස් මේවා කරන්නේ ඒ එම්ප්ලෝය දෙන හෙල්ත් ඉන්ෂුරන්ස් එක හරහා. දැන් එතකොට දැන් සමහර අය ඉන්නවා මෙහි දුප්පත් මිනිස්සු ඉන්නවා. එතකොට දුප්පත් මිනිස්සුන්ට සහනයක් නැද්ද ඇමරිකාවේ? මේ දැන් ධනවාදී රටක්නේ, එතකොට දුප්පත් මිනිස්සුන්ට. එතකොට මෙන්න මෙහිමයි ඒක වෙන්නේ. අපි මේ රටේ හැම වර්ෂකම අප්‍රේල් 15ට කලින් අපි අපේ ආදායම් බදු වාර්තා කරන්න ඕන. හරි, එතකොට ඒ කියන්නේ අපේ ඒ පසුගිය වසර සඳහා ආදායම කොච්චරද, අපේ රැකියාව තුලින් එන ආදායම, ඊට පස්සේ හිතන්න අපි ස්ටොක් මාකට් එකේ ආයෝජනය කරලා ඒ ලැබෙන ආදායම,
ඊටවසේ අපි මුණහරි ඉන්ඩිපෙන්ඩන්් කන්ට්‍රක්ට කෙනෙක් හැටියට වැඩ කරනවා. ස්වයං රැකියාවක් කරනවා. එතු ඒකින් ලැබෙන ආදායම අපි කෘෂිකර්මාන්ත ප්‍රොජෙක්ස් කරනවා. ඒකින් ලැබෙන ආදායම ඒකම අපේ වියදම්මුණුවද. අන්නේ ආදායම් වියදම් මෙව කරලා අපේ අර ශුද්ධ ලාභය වගේ අපි පෙන්නනවා. එතකොට ඒකටත් ඒ ටැක්ස එකක් අනුමත කරනවා ඒ ෆෙඩරල් රජයෙන්. හරි. එතකොට ඒ අනුව ෆෙඩරල් රජයෙන් සහ ප්‍රාන්ත රජයෙන් ඇත්තටම ඒ රජයන් දෙහකින් අපිට ටැක්ස් කරනවා. එතකොට ඒ අනුව ඒ ඉදිරිපත් කරන ඒ ටැක්ස් ෆෝම් එක හැම වසරකම අපි කරන්න ඕන. එතකොට ඒක අනුව තීරණය කරනවා ඒ ස්ටේට් ගවර්න්මන්ට් එක මේගොල්ලු මේ පවටි ලෙවල් එකින් උඩ මේගොල්ලු පවටි ලෙවල් එකින් පල්ලහ මෙන්න මෙච්චර ප්‍රතිශතයකින් පල්ලහ මෙන්න මෙච්චර ප්‍රතිශතයකින් පල්ලහ කියලා එයාලා ඒක තීරණය කරනවා. අන්න ඕක තමයි වැදගත් වෙන්නේ තමුන් අඩු ආදායම් ලාභියෙක්ද තමුන් දුප්පත්ද අන්න ඒක තීරණය කරන්න. ඉතින් අර ඒක තමයි අපි මෙහි ඔය ටැක්ස් සීසන් එක කියලා හැමෝම ටැක්ස් ෆයිල් කරන බොහෝ දෙනා ටැක්ස් ෆයිල් කරනවා. මොකද ඒක යාලට අවශ්‍ය වෙනවා. අර වගේ සේවාවන් ලබා ගන්න ගියාම අහන ප්‍රධාන දෙයක් ඇවිල්ලා කෝ ඔයා ටැක්ස් ෆයිල් කරාද ඔයාගේ ප්‍රීවියස් ඉයර්ස් වල ෆයිල් කරපු ටැක්ස් ඩොකියුමන්ට්ස් අපිට ලබා දෙන්නේ. මොකද ඒ අනුව තීරණය කරන්න පුළුවන් මෙයාගේ ආදායම් කොච්චරද වත්කම් කොච්චරද මෙයාට ඇත්තට මේ රජයෙන් දෙන්න ඕනි සේවාවන් නොමිලේ ලබා දිය යුතුද එහෙම නැත්නම් ඒවට මෙයා ඇත්තටම මුදල් ගෙවන්න ඕනිද කියලා තීරණය වෙන්නේ අන්න එතන. එතකොට මේ ටැක්ස් ෆයිල් කිරීම ගොඩක් වැදගත්. මොකද අර දුප්පත් කෙනෙක් හිතන්න රජයෙන් සෞඛ්‍ය ආධාර ලබා ගන්නවා නම් එයා පෙන්වන්න ඕනි එයා දුප්පත් කියලා. ඉතින් ඒක කරන්න තියෙන්නේ ওই ටැක්ස් වාර්තා හරහා. ඉතින් එහෙම පෙන්වුවොත් ඒ දුප්පත් අයට ඒගොල්ලන්ගේ ඒ ෆැමිලි එකේ ඉන්න සංඛ්‍යාව අනුව ඒගොල්ලන්ගේ ඉමිග්‍රේෂන් ස්ටේටස් එක අනුව ඊට පස්සේ එයාලගේ වාර්ෂික ආදායම අනුව ඒ අදාළ සෞඛ්‍ය සේවාවන් නොමිලේ එහෙමත් නැත්තම් අඩු මිලට ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ඇවිල්ලා සෞඛ්‍ය. ඊට පස්සේ පාසල් අධ්‍යාපනය අපි ගමු. දැන් ගොඩක් දෙනා කියනවා මේ පාසල් අධ්‍යාපනය නොමිලේ කියලා. ඒ කියන්නේ අපි අර ලංකාවගේ පහසුකම් සේවා ගාස්තු ගෙවන්නේ නැහැ. නමුත් මෙහි තියෙනවා ප්‍රොපර්ටි ටැක්ස් කියලා එකක්. හරි. ඒ කියන්නේ දැන් අපිට දැන් ඔයා රෙන්ට් එකට ඉන්නවනම් ඒක විශේෂයෙන් තේරෙන්නේ නැහැ එහෙම ටැක්ස් එකක් තියෙනවා කියලා. මොකද ඔයා අර මාස්පතා රෙන්ට් එක ගෙවනවා ඔයාගේ ඒ ලෑන්ඩ්ලෝඩ්ට එහෙම නැත්නම් ඒ ප්‍රොපර්ටි ඕනට මේ රෙන්ටල් ප්‍රොපර්ටි ඕනට රෙන්ට් එක ගෙවනවා. නමුත් ඔයාට ගෙයක් ඔයා හිතන්නේ ඔයා ගෙයක් ගත්තා. එතකොට ඔයා ගෙහිමියෙක් ඔයා හෝම් ඕන කෙනෙක්. එතකොට ඔයාට ඒ ගෙදර වෙනුවෙන් ඔයා ඒ ගෙදර තියෙන කවුන්ටි එක හිතන්නකෝ අර නගර සභාවක් වගේ එහෙම ඒකට කිට්ටුයි. හරි. ඒක කවුන්ටි එක කියලා කියනවා. ඒ කවුන්ටි එකට ඔයා ප්‍රොපර්ටි ටැක්ස් කියලා එකක් හැම වර්ෂයකම ගෙවනවා. ඒ කියන්නේ ඔයාගේ ගෙදර තක්සේරු කරපු මිල ඒ අවස්ථාවේදී හවුසින් මාකට් එක අනුව ඔයාගේ ගෙදර ඉදි කරපු වර්ෂය අනුව ඔයාගේ ගෙදර හදලා තියෙන අමුද්‍රව්‍ය අනුව වර්ග අඩි ප්‍රමාණය අනුව ඒ ගෙදරට ඇටෑච්ව තියෙන ස්විමින් පූල්ස් එහෙම තියෙනවනම් ඒව වත්තේ ප්‍රමාණය අනුව ඒ ගෙදර තක්සේරු කරලා අන්නේ ඒ තක්සේරු මිලෙන් එක්තරා ප්‍රතිශතයක් අපි ප්‍රොපර්ටි ටැක්ස් එක හැටියට ඒ කවුන්ටි එකට ගෙවනවා. දැන් මම මේ ඉන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ නෝත් ඔස්ටින් වල. ඉතින් මෙහි සාමාන්‍යයෙන් ගෙවල් ලක්ෂ පහමාට වඩා වැඩි. එතකොට මෙහි මේ පැත්තේ ඒ හැම තක්සේරු කරන ඩොලර් 100කටම ඩොලර් 1.40ක් පමණ අපි ඒ ප්‍රොපර්ටි ටැක්ස් එකෙන් පාසල් වලට ගෙවනවා. හරි. අපේ ඒ තියෙන ප්‍රදේශයේ පාසලට පාසල් දිස්ත්‍රික්කයට අපි කියනවා ISD එකක් කියලා ඉන්ඩිපෙන්ඩන්ට් ස්කූල් ඩිස්ට්‍රික් එකක් කියලා. ඒ ස්කූල් ඩිස්ට්‍රික් එකට ඒ හැම ගෙහිමියම එයාගේ තක්සේරු කරන මිලක් තියෙනවනේ. ඒ හැම ඩොලර් 100ටම ඩොලර් 1.40ක් වාර්ෂිකව අර පාසල් දිස්ත්‍රික්කයට දෙනවා. එතකොට හුඟක් පොහොසත් අර මිල අධික ගෙවල් තියෙන ප්‍රදේශයක ඒ පාසල් දිස්ත්‍රික්කයට ගොඩක් සල්ලි හම්බ වෙනවා.
ඒ තුළින් ඒ පාසල් දිස්ත්‍රික්කේ ගොඩක් සංවර්ධනය වෙනවා. ඉතින් ඒක තමයි ඇමරිකාවේ ඔගොල සමහලට අහල ඇති මෙහි කියනවා අපේ දරුවට හොඳ පාසලක් වෙනුවෙන් අපි වෙන තැනකට මාරුුණ. අපි වෙන තැනක ගියක් ගත්ත. අපි වෙන ස්ටේට්හකට ගියා අපේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන්. එතුට වෙන ස්ටේට්හකට කියල කියන අර හොඳ පාසලක් තියෙන තැනක එක්කො රෙන්ට් එකට ඉන්නව එක්කො ගයක් ගන්න. හරි ඉතින් ඒ හොඳ පාසලක් තියෙන පැත්තක බොහෝ වෙලාවට ඒ ගෙවල් වල මිල ඉතා අධිකයි. ඉතින් ඕක කරන්න පුළුවන් වෙන්නේ අර හොඳට සල්ලි තියෙන අයට තමයි. ඉතින් ඕක ඇවිල මං හිතන්නේ ධනවාදී රටක ලක්ෂණයක් තමයි. ඉතින් මම මේ කිව්වේ මේ මිහි තියෙන ක්‍රමය. අම්මල තාත්තල ඒ ළමයාගේ අධ්‍යාපනය වෙනුවෙන් සමහරට රෙන්ට් එකට හරි යනවා. හොඳ පාසල් දිස්ත්‍රික්කයක් තියෙනවනේ. එහෙම නැත්නම් කරන්න පුළුවන් අය ඉන්න ගේ විකුණලා අර හොඳ පාසල් දිස්ත්‍රික්කයක් තියෙන තැනක ගෙයක් අරගෙන එහෙම ජීවත් වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට අර ගෙවන්න ඕනේ ප්‍රොපර්ටි ටැක්ස් එකත් ගොඩක් වැඩි. හරි. ඉතින් ඒ වයින් තමයි අර පාසල් සංවර්ධනය වෙන්නේ ප්‍රොපර්ටි ටැක්ස් එකෙන්. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයේ තියෙන පොලිසි, ඒ ප්‍රදේශයේ තියෙන ගිනි නිවන එකක ඒව නඩත්තු වෙන්නේ ඒකෙන්. ඉතින් අපි සමහරලාට ඒව දැක්කහම අර ඕගලන්ට හිතනද ශාමී හොඳ පොලිස් වාහන තියෙනවා බලන්නකෝ මේ පොලිස් වාහන මේ ෆයර් එන්ජින්ස් ඒ වගේ. ඉතින් ඔයාලා සමහරලාට හිතනදි මේ ඇමරිකන් රජය මේවට හොඳට සල්ලි දෙනවා කියලා. නැහැ. ඇමරිකන් ඒ ෆෙඩරල් රජය මේවට සම්බන්ධ වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ප්‍රාන්ත රජයත් සම්බන්ධ වෙන්නේ නැහැ. මේවට අර ලෝකල් ගවර්න්මන්ට් එක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ ලෝකල් ගවර්න්මන්ට් එක සම්බන්ධ වෙන්නේ. එතකොට ලෝකල් ගවර්න්මන්ට් එකට කොහෙන්ද සල්ලි? අර ප්‍රොපර්ටි ටැක්සස් වලින් ගිහිමියන්ගෙන් ඍජුව ගන්න ටැක්ස් එකක්, ඩිරෙක්ට් ටැක්ස් එකක් වෙන ප්‍රොපර්ටි ටැක්සස් වලින් තමයි ඕව කරන්නේ. හරි. ඉතින් මෙහි ඇත්තටම සමහර පාසල් දිස්ත්‍රික්ක තියෙනවා ගොඩක් ඉගෙනේ දුෂ්කර පාසල් දිස්ත්‍රික්ක තියෙනවා. සමහර AY ටීචර්ස්ලා නැහැ. ඒ හරියට පහසුකම් නැති පාසල් දිස්ත්‍රික්ක තියෙනවා. ඒ වගේම අර හොඳට සල්ලි තියෙන අය ඉන්න සුපෝපභෝගී පැති තියෙන හොඳ පාසල් දිස්ත්‍රික්කත් තියෙනවා. ඉතින් ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. ඉතින් ඒ විෂමතාවය නිසා මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සෑහෙන්න වෙනස් ලංකාවට වඩා. ඒ සමහර නගර තද ප්‍රදේශ ඊට පස්සේ ග්‍රාමීය ප්‍රදේශවල ඒ ළමයින් ඉගෙන ගන්න ඒ තියෙන පහසුකම් වල ලොකු විෂමතාවයක් තියෙන නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශත් ගොඩක් වෙනස් ලංකාවට සාපේක්ෂව. මම ඒකත් පැහැදිලි කරන්නම්. නමුත් අර පාසලකට වුණත් ඇත්තටම සල්ලි ගෙවන්න ඕනි. ඒකට ඍජු බද්දක් අපිට තියෙනවා ප්‍රොපර්ටි ටැක්ස් කියලා. හරි. ඉතින් ওই පාසල් අධ්‍යාපනය මම සෞඛ්‍ය ගැන කතා කරා, පාසල් අධ්‍යාපනය ගැන කතා කරා. ඊට පස්සේ අපි ගත්තොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය, රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික ලාභ නොලබන විශ්වවිද්‍යාල, පෞද්ගලික ලාභ ලබන විශ්වවිද්‍යාල කියලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මුදල් මත පදනම් වෙච්චි අධ්‍යාපන ආයතන. ඒ කියන්නේ ඔයා හුඟක් දක්ෂ ළමයෙක් නම් ඔයා විභාග වලින් ලකුණු අරගෙන පාසලේ වැඩ හොඳට කරලා ඔයාට බාහිර ක්‍රියාකාරකම් මේ ඔක්කොම දිනවා හොඳට වැඩ කරලා ඒ ඔයා ඉහළ සමර්ථ ගත්තු ළමයෙක් නම් ඔයාට ඒ ඔයාගේ දක්ෂතා අනුව ඔයාගේ හැකියාව අනුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ලබා දෙනවා. හරි. ඒ කියන්නේ අපි දන්නවනේ අපි A level ඒ අදාළ ESET score එක ගත්තාම අපිට නොමිලේ කැම්පස් ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. එහෙම ක්‍රමීය මිහිත් තියෙනගෙන දක්ෂම ළමයින්ට ඒකට අපි කියනවා ෆ්‍රී රයිඩ් එකක් කියලා. ඒ කියන්නේ එයාට විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්න ඕනෙත් නැහැ. එයාට විශ්වවිද්‍යාලෙන් අර ස්කෝලර්ෂිප් එකකුත් දෙනවා, ජීවත් වෙන්නේ. එයා දැන් රෙන්ට් එකට ඉන්නවා නම්, හොස්ටල් ඉන්නවා නම් ඒව ඔක්කොම නොමිලේ. ආහාර පාන ගන්නත් නොමිලේ දෙනවා. හරි. ඒකට කියන්නේ ෆ්‍රී රයිඩ් එකක් කියලා. ඉතින් ඒ හුඟක්ම දක්ෂ අයට ඒක හම්බ වෙනවා. ඒ වගේම දැන් දුප්පත් ළමයි ඉන්නවා. ගොඩක් දුප්පත් ළමයි ඉන්නවා. ඒ ගොඩක් දුප්පත් ළමයින්ටත් ඒ ළමයින්ගේ දුප්පත්කම මත පදනම් වෙලා ඒ විශ්වවිද්‍යාල මට්ටමින් ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ඒ වගේම ෆෙඩරල් රජය හරහාත් ෆෙඩරල් ස්ටුඩන්ට් ඒඩ් කියලා ශිෂ්‍ය ආධාර හම්බ වෙනවා. ඒක ශිෂ්‍ය ණයක් නෙමෙයි, ශිෂ්‍ය ආධාර හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ දුප්පත්කම නිසා ඔයාට
විශ්වවිද්‍යාලයට ඇවිල්ල නොමිල ඉගෙන ගන්න පුළුවන්. එතෙන්දිත මර මං කිව්ව වගේ අර අපේ ටැක්ස් ෆයිල් කරන ඒ ඩොකියුමන්ට්ස් අවශ්‍යයි. මොකද අපි පෙන්වන්න ඕනි අපි දුප්පත් කියලා. අපි අඩු ආදායම් කියලා. එතකොට තමයි අර ටැක්ස් ඩොකියුමන්ට් අවශ්‍ය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අර ෆෙඩරල් ස්ටුඩන්ට් ඒඩ් ඇප්ලයි කරනකොට බැංකුවල බැංක් ස්ටේට්මන්ට්, අපිට ස්ටොක් මාකට් එකේ තියෙනවා නම් ඒ ස්ටොක් මාකට් ස්ටේට්මන්ට්ස්, අපිට වෙන ප්‍රොපර්ටීස් රෙන්ටල් ප්‍රොපර්ටීස් තියෙනවා නම් ඒවා, අපි ගන්න හැම ආදායමක්ම අපි එතන පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අපි සයිඩ් බිස්නස් එකක් කරලා සල්ලි හොයනවා නම්, අපිට මොකක් හරි වත්තකින් සල්ලි එනවා නම් ඒ හැම දෙයක්ම අපි පෙන්වන්න ඕනේ. ඒ අනුව තමයි අපිට ඒ හම්බ වෙන ශිෂ්‍ය ආධාර ප්‍රමාණය තීරණය වෙන්නේ අපේ ආදායම් වියදම් වත්කම් අනුව. ඉතින් අර මෙහි රාජ්‍ය විශ්වවිද්‍යාලක වේවා, පෞද්ගලික ලාභ ලබන පෞද්ගලික ලාභ නොලබන විශ්වවිද්‍යාල වේවා, ඔයා දක්ෂෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට ශිෂ්‍යත්ව හම්බ වෙනවා, ඔයාගේ අධ්‍යාපනය නොමිල කරගන්න. ඔයා දුප්පත් එක්කෙනෙක් නම් ඒත් ඔයාට ශිෂ්‍යත්ව හම්බ වෙනවා, ඔයාට ඔයාගේ අධ්‍යාපනය කරගන්න. දැන් ඔය අතර ඉන්නව කට්ටියක්, හරි, දැන් අපි හිතමු දැන් ඔයා මහලුකොට දක්ෂත් නැහැ, ඔයා දුප්පතුත් නැහැ, හරි. අන්නේ ඒ වගේ අයට මෙහි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වුණත් ඇතුළත් වෙන්න පුළුවන්, හරි. මොකද දැන් ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල අපේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට වෙන යන ළමයි කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ ඉසෙඩ් ස්කූ එක නැහැ, අඩුයි, සල්ලිත් තියෙනවා. අන්නේ ඒ වගේ කට්ටිය මෙහි රාජ්‍ය විශ්වවිද්‍යාලයටත් යන්න පුළුවන් ස්ටුඩන්ට් ලෝන් අරගෙන, හරි. එතකොට අර එතන අර ඒගොල්ලන්ට යන්න බෑ කියලා එකක් නෑ රාජ්‍ය විශ්වවිද්‍යාල වල. දැන් මම මෙහි රාජ්‍ය විශ්වවිද්‍යාලෙ ගුගන්වලා තියෙනවා, දැනුත් පර්යේෂණ කරනවා, වැඩ කරනවා. එතකොට මෙහි සල්ලි ගෙවලා ඉගෙන ගන්න ළමයි ඉන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාල වල. සල්ලි නොගෙව ඉගෙන ගන්න ළමයි ඉන්නවා ඒගොල්ලන්ගේ දක්ෂකම නිසා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර දුප්පත්කම නිසා. ඉතින් මේ ඔක්කොමල එකට ඉගෙන ගන්නවා මෙහි විශ්වවිද්‍යාලෙත්. අර මම අර ලංකාවේ වගේ ලොකු ඝර්ෂණයක් දකින්නේ නැහැ. දැන් අපේ ඇත්තටම තියෙනවනේ, ඒක කවුරුත් දන්නවනේ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුන් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුන් අතර ඝර්ෂණයක් තියෙනවා. ඉතින් එහෙම දෙයක් මෙහි නැහැ. මේකට ඉතින් අර අධ්‍යාපන ක්‍රමය තමයි බලපාන්නේ. ඉතින් අර මම කිව්වේ සෞඛ්‍ය නොමිලේ නැහැ. ඊට පස්සේ ඔය පාසල් අධ්‍යාපනයේත් ඇත්තටම නොමිලේ නෙමේ. ඊට පස්සේ ඔය විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ඒවත් නොමිලේ නෙමේ. හැම එකම ඔයාගේ මම දැකලා තියෙන දෙයක් ඇවිල්ලා ආදායම් වත්කම් බලල තමයි ඒ මොනෝහරි නොමිලේ ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. කුටිම්ම කියනවා නම් අර පාසල්වල ළමයින්ට දෙන ආහාර වේල. ඒකට මෙහි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා, නැෂනල් ස්කූල් ලන්ච් ප්‍රෝග්‍රෑම් කියලා. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකට තමුන් සුදුසුකම් ලබන්නත් ආදායම් වියදම් බලනවා. ඒ කියන්නේ අර තමුන්ගේ ටැක්ස් වාර්තාව බලනවා. එතකොට තමයි තමුන් අඩු ආදායම් නම් තමුන්ගේ ළමය ඒකෙන් නොමිලේ ආහාර වේලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහි තියෙන ස්කූල් ඩිස්ත්‍රික් වල සමහර ළමයි කැෆිටේරියා එකට යනවා, ඒගොල්ලන්ට නොමිලේ හම්බ වෙනවා. සමහර ළමයි සල්ලි ගෙවනවා. මොකද සල්ලි තියෙන එක්කෙනා වියදම් කරන්න ඕනේ, සල්ලි ගෙවන්න ඕනේ. යාට කියලා නොමිලේ නැහැ. සල්ලි නැති මිනිස්සයට තමයි ඒ නොමිලේ දෙන්නේ. ඒක තමයි මම මෙහි දකින ප්‍රධාන දේ. ඔයාට සල්ලි තියෙන එක්කෙනෙක් නම් ඔයා වියදම් කරන්න ඕනේ. ඔයා සල්ලි නැති කෙනෙක් නම් තමයි අර ඔයා සුදුසුකම් ලබනවා නම් ඔයාට රජයෙන් දේවල්, ෆෙඩරල් රජයෙන් හෝ ප්‍රාන්ත රජයෙන් හම්බු වෙන්නේ. ඊට පස්සේ ඔය විශ්වවිද්‍යාල වලට යනකොට විභාග තියෙනවා. මෙහි තියෙනවා SAT විභාග, ඊට පස්සේ AP exams, advanced placement exam, SAT, ACT, IB කියලා. ඒ exam උත් මෙහි නොමිලේ නෙමේ, හරිද? දැන් ඒ හැම එක්සෑම් එකක්ම ඇත්තටම අනිවාර්යෙන් කරන්න කියලා නෑ. දැන් අපේ විශ්ව රජයේ විශ්වවිද්‍යාලයකට යන්නේ ඒ ලෙවල් පාස්, ඒ ලෙවල් කරන්න ඕනේනේ. ඒක එහෙම එකක් නෑ මෙහි. මෙහි ඒ සමහර ඒවා ඔප්ෂනල්. ඒකට හැබැයි ඒ ඔප්ෂනල් එක්සෑම් එක කරනකොට ඒවට ගෙවන්න ඕනේ. ඒව පෞද්ගලික නොන් ප්‍රොෆිට් ආයතන විසින් කරන්න. ඒකට ඒ එක්සෑම් වලටත් මෙහි ළමයි ගෙවන්න ඕනේ. එතනත් ඔයාට ඇත්තට දුප්පත් එක්කෙනෙක් නම් ඔයාට 50% off, ඔයාට 50%ක් විතර අඩු කරගෙන කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පාසලින් ඇත්තටම ඔයා දුප්පත් කියලා දන්නවනම් පාසලින් ඔයාට ඒක ගෙවල නොමිලේ ඒ එක්සෑම් එක කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. තමුන් දුප්පත් එක්කෙනෙක් නම්
ඒ ගොඩක් අවස්ථා තියෙන තමුන් හොයලා බලලා ඒ තමුන්ගේ ටැක්ස් වාර්තා පෙන්නල ඒ අවශ්‍ය සේවාවන් ගොඩක් අඩු මිලට හෝ නොමිල ලබා ගන්න පුළුවන්. ගොඩක් දෙනා ඒව දන්නෙත් නැහැ. අනිත් එක අරේ ෆෝම් ෆිල් කරන්න ඒගොලු කැමතිත් නැහැ. ඉතින් අන්න එහෙම තියෙන නැත්තම් ඒ සේවාවන් ඒ විදිහට තියෙනවා. අර ලංකාවේ වගේ අර එහෙම රජයෙන් නොමිලේ දෙනවා අර අන්න එහෙම ක්‍රමවේදයක් මේ රටේ නැහැ. ඉතින් ඕක තමයි බොහෝ මම හිතනවා බොහෝ දෙනා මේ ඇමරිකාවේ ඉන්නවනම් මේ මේවා දන්නවා. එහෙම රජයෙන් කියලා කිසිම දෙයක් නොමිලේ නැහැ. ඉතින් එතකොට අර ඊළඟ ප්‍රශ්නය ඇයි මම මේ රටේ ඉතින් එහෙම තියෙනවනම් ඇයි මම මේ රටේ ඉන්නේ? ඉතින් මම ඉගෙන ගත්තු එක්කෙනෙක්. ඉතින් මට හොඳ වැටුපක් හම්බ වෙනවා, හොඳ පඩියක් හම්බ වෙනවා, මේ මෙඩිකල් ඉන්ෂුරන්ස් ඒවා හම්බ වෙනවා. ඉතින් මගේ ඒ උගත්කම නිසා මට එහෙම ගැටලුවක් වෙලා නැහැ. මහා ලොකු සල්ලිකාරයෙකුත් නෙමේ, දුප්පත් මිනිස්සෙකුත් නෙමේ, සාමාන්‍ය විදිහට මට හම්බ වෙන මුදලෙන් මම මැනේජ් කරගෙන මගේ පවුලත් එක්ක ජීවත් වෙනවා. ඉතින් එහෙම කරන ගොඩක් දෙනෙක් ඉන්නවා මේ රටේ. අර මම වඩාත්ම මේ රටේ කැමති ඇයි මම මේ රටේ ඉන්නේ, අර මම ඉගෙනගත්තු එක්කෙනෙක් නිසා මට අර ලංකාවෙත් ගොඩක් ඉගෙනගත්තු මිනිස්සු ආශ්‍රය කරන්න හම්බ වෙලා තියෙනවා, මේ රටෙත් ගොඩක් ඉගෙනගත්තු දෙනා ආශ්‍රය කරන්න හම්බ වෙලා තියෙනවා. අර මම ලංකාවේ දකින එක දෙයක් තියෙනවා, අපේ හරියට අර පන්ති භේදය තියෙනවා, අර ඩිස්ක්‍රිමිනේෂන් එක තියෙනවා, කියන්නේ වෙනස්කම්. ඒ කියන්නේ විශේෂයෙන්ම අධ්‍යාපනයේ මත වෙනස්කම්, ඩිස්ක්‍රිමිනේෂන් බේස්ඩ් ඔන් එඩියුකේෂන්, ඒක හරියට ලංකාවේ තියෙනවා. ඉතින් ඒ තත්ත්වය ඇමරිකාවේ නැහැ. ඇමරිකාවේ තියෙනවා අර තමුන්ගේ හැම පාට නිසා අර එහෙම රේසිසම් කියලා එකක් තියෙනවා. මගේ වාසනාවට දෝ මන්ද මට ඒක ඇත්තට මම එහෙම පිට රැටියෙක් වුණත් මට ඒ දේ එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙලා නැහැ තාම, මගේ වාසනාව වෙන්නේ නැති. නමුත් එහෙම දේවල් තියෙනවා කියලා මම අහලා තියෙනවා, මම කතා කරලා තියෙනවා එහෙම දේවල් වලට මුහුණ දෙන්න අය එක්ක. නමුත් අර මම කියන්නේ ඒක නෙමෙයි, මම කියන්නේ අර අධ්‍යාපන සුදුසුකම් මත අර අපේ ලංකාවේ ගොඩක් වෙලාවට කල්ලි ගිහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට මිහි ආහමත් සමහරවිට ලංකාවේ කෙනෙක් හමුනොත් ඔයා ගිය පාසල මොකක්ද, ඔයා කොහෙද, ඔයා නුවරද, ගාල්ලේද, අන්න ඒ වගේ කුරුණෑගලද, අර එහෙම තියෙනවා. තමුන්ගේ පළාත අනුව කල්ලි ගහනවා, තමුන්ගේ පාසල අනුව කල්ලි ගහනවා, තමුන්ගේ විශ්වවිද්‍යාලය අනුව කල්ලි ගහනවා, තමුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව කල්ලි ගහනවා. අන්නේ කල්ලි ගහන එක මේ ඇමරිකාවේ නැහැ. ඉතින් අන්නේ ඒක මම ගොඩක් අගය කරනවා. මොකද මම ඉගෙනගත්තු එක්කෙනෙක් හැටියට, මම දැන් උගන්නන එක්කෙනෙක් හැටියට මං ආසයි ගොඩක් දෙනා ඉගෙන ගන්න ඕනේ, ඉගෙනගෙන ඉදිරියට එන්න. මම මේ වීඩියෝ වලත් ඔයාලට කියන්නේ ඇමරිකාවට ආවොත් ඔය කේක්කිනා කියන ඒවා ගණන් ගන්න එපා, ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ මට්ටමට සාපේක්ෂව මොනවද අඩුපාඩු කියලා හදාගෙන එතනින් ඉදිරියට යන්න පුළුවන්. අර ලංකාවේ වගේ කඩයිම් විභාග ක්‍රමයක් මෙහි නැහැ. දැන් මෙහි විශ්වවිද්‍යාලයකට යනකොටත් ගොඩාක් දේවල් බලනවා. ඒ කියන්නේ ලංකාවේ ඔයා ඒ ලෙවල් වල අදාළ ඉසෙඩ්ස්කෝ එක තියෙනවා නම් ඔයාට ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එක කරන්න යන්න පුළුවන්. ඒකට අපේ ළමයි බොහෝ වෙලාවට කරන්නේ අර විභාගයකට ලෑස්ති වෙන එක. ඔයා පාසලේ සමහර වෙලාවට ගුරුවරු උගන්වන්නේ නැහැ කියලා කියනවා. නමුත් මම දකින්නේ පාසලේ ගුරුවරු ඉගැන්වුවත් ඒ විෂය පිළිබඳ අධ්‍යාපනය ලබා දුන්නා අර විභාගයකට ප්‍රැක්ටිස් කරේ නැත්නම්, ඒ ලෙවල් කියන එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරේ නැත්නම් ඒ ලෙවල් කියන එක්සෑම් එකේ ඉහළ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් රජයේ කැම්පස් එකකට යන්න බෑ. ඉතින් අර ඇමරිකාවේ අර එහෙම එක එක්සෑම් එකකට මත පදනම් වෙලා ළමයෙකුගේ ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තීරණය වෙන්නේ නැහැ, ගොඩක් දේවල් බලනවා. අර ඒකයි මං කිව්ව අර කලින් මං කිව්ව අර දුෂ්කර පළාත්වල ඇත්තටම ළමයින්ට ගොඩක් අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ වගේ ළමයින්ටත් කැම්පස් එකට ඇවිල්ලා වැඩිදුර අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. මොකද අර වගේ අපේ ලංකාවේ ඉතා දුෂ්කර විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක් නැහැ. හරි, ඒ පුද්ගලයාගේ අඩුපාඩු තියෙනවනම් එයාට කැම්පස් එකට ඇවිල්ලා ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. එයාට කැම්පස් එකෙන් ඒක කරගන්න අමාරු නම් කමියුනිටි කොලෙජ් එකෙන් අවුරුදු දෙකක් ඒක කරලා ඊට පස්සේ ක්‍රෙඩිට් ටික කැම්පස් එකකට ට්‍රාන්ස්ෆර් කරලා එතන අවුරුදු දෙක කරලා උපාධිය ලබා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් අර නිදහසක් තියෙනවා
අධ්‍යාපනතුන ඉති අධ්‍යාපන නිදහසතුන අන මම දකින මෙහි කල්ලි ගැහිලා නැහැ. අන්න ඒක මං ගොඩාක් අගේ කරනවා. මේ මේ රටේ අර අපිට පොඩි කාලේ ඉඳන් අර එකිනෙකාට රෙස්පෙක්ට් කරන්න ගෞරව කරන්න මේ උගන්වලා තියෙන මෙහි. ඒ කියන්නේ අපි වෙනස්, ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ස්ටයිල් එක වෙනස්, අපි ඉගෙන ගන්න මේ ස්ටයිල් එක ඒ ක්‍රමය වෙනස්. එතකොට පන්තියේ හොඳට වැඩ කරන එක්කෙනා යන විදිහටම අනිත් අය මනින්නේ නැහැ. ඉතින් අන්න ඒව තුලින් අර හැම එක්කෙනාම රෙස්පෙක්ට් කරනවා, විශේෂයෙන්ම අධ්‍යාපනයේ පැත්තේ. පන්තියේ දක්ෂය යන විදිහට නෙමෙයි අර පන්තියේ මැද ඉන්න එක්කෙනා යන්නේ, පන්තියේ දුර්වල එක්කෙනා එයා වෙනම ගමනක් යනවා. ඉතින් අන්න ඒ වගේ අර විවිධත්වයක් තියෙනවා. ඒ එක එක්කෙනාට ගැළපෙන විදිහට අධ්‍යාපනය කස්ටමයිස් කරන්න පුළුවන්. මං අන්න ඒකට ගොඩක් කැමති. ඉතින් ඒව ලංකාවේ වෙන්නේ නැහැ. ඉතින් මම හොඳටම දන්නවා මාත් ලංකාවේ ඉගෙන ගත්තේ අපි අර ගොඩක් අර ඉගෙන ගත්ත අය ඉගෙන ගන්න බැරි වෙච්ච අය සෑහෙන පහත් කළා සලකනවා. අපිට කියලා තියෙන අර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තියෙන්නේ අර ඉහළම වැඩන්ට යන තැනක් තමයි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඒ කියන්නේ අර එක්සෑම් වල වැඩිම ලකුණු ගන්නයි. දැන් ඇමරිකාවේ ක්‍රමය ඒ එක්සෑම් එකක් මතම බලපාන්නේ නැහැ. තව ගොඩාක් දේවල් බලනවා. ඒ අනුව තමයි ඒ සිසුන් යන්නේ. ඒකට අපි දන්නවා මෙහෙ මට එක්සෑම් එකක ලකුණු අඩු වුණත් මට වෙන ක්‍රමයකට වෙන දේවල් මේ හොඳට කරලා මට කැම්පස් එකට යන්න පුළුවන්. ඊට පස්සේ කැම්පස් එකේ මගේ වැඩිදුර අධ්‍යාපනය කරලා ඒ මගේ උපාධිය ලබා ගන්න පුළුවන්. ඉතින් අන්නේ නිදහස නිසා අර ලංකාවේ වගේ කල්ලි ගැහෙන්නේ නැහැ. ලංකාවේ තියෙනවනේ නේ ඒ ප්‍රමාණය මෙච්චර ගන්න ඕන නම් දිස්ත්‍රික්කෙ මෙන්න මෙහෙම රෑන්ක්, අයිලන්ඩ් මෙහෙම රෑන්ක්. ඇමරිකාවේ මන් දන්න තරමින් එහෙම නන් නැහැ. අපි හැමෝම ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. අපි අපිට ගැළපෙන ඒ මාර්ගයේ ගිහිලා අපේ ඉලක්ක කරා යන්න පුළුවන්. ඉතින් ඒක ගොඩාක් වටිනවා. මෙහෙ මම උගලන්ට පස්සේ කියන්න, ඔයා තාක්ෂණ නිලධාරියෙක් නම් ඔයාට පුළුවන් ඉංජිනේරුවෙක් වෙන්න. ඒ මාර්ගයේ තියෙන උපාධිධාරී ඉංජිනේරුවෙක් වෙන්න. ඔයා මෙහෙ සමහර අය නර්ස් හැටියට මුලින් යන්නේ, ඊට පස්සේ ඒගොල්ලෝ ඩොක්ටර්ස්ලා වෙනවා. අපේ ලංකාවේ බොහෝ වෙලාවට වෙන්නේ ඩොක්ටර්, ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාලයේ ටාගට් කරලා ඒ ලෙවල් කරනව නවතින්නේ හෙද විද්‍යාලෙන්. එහෙම නැත්නම් ඒකත් නැහැ. මෙහි එහෙම නෙමෙයි. මෙහි මම ඩොක්ටර් කෙනෙක්, මම නර්ස් කෙනෙක් වෙන්න ආසයි කියලා යන්නේ. ගියාට පස්සේ මෙයාට තේරෙනවා අඩේ මෙතන හොඳයි, මේ මේ මෙහෙම පරිශන කරනවා, මේ බලන්නේ ඩොක්ටර්ස්ලා, මට දැන් ඩොක්ටර් කෙනෙක් වෙන්න. එතකොට අර නර්ස් වෙච්ච එක්කෙනා එයා ඉදිරියට ගිහිල්ලා ඩොක්ටර් වෙනවා. එහෙම ගොඩාක් අවස්ථා තියෙනවා. හමුදාවේ ඉඳලා උපාධිය කරන්න එනවා, GI බිල් එක කියලා තියෙනවා. ඉතින් හමුදාවේ ඉඳලා ඇවිල්ලා උපාධිය කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්ජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා වෙනවා. එතකොට අර ලංකාවේ කියන අටපාස් ආමි කියන එක නැහැ මෙහි. මොකද අර විශ්වවිද්‍යාලයට යන එක පහසුයි. ඒකෙන් අදහස් කරන්නේ උපාධිය ලේසි කරලා කියලා, විශ්වවිද්‍යාලයකට යන එක පහසු කරලා ඔයාගේ අඩුපාඩු තියෙනවා නම් ඒව ඔයා මුලින් හදා ගන්න ඕනේ. ඒකට තමයි අර ෆවුන්ඩේෂන් කෝසස්, මෙහි ජෙනරල් එඩියුකේෂන් කෝසස් කියලා තියෙනවා. ඒව කරලා ඒ අඩුපාඩු හදාගෙන ඔයා ඒ අදාළ උපාධිය කරන්න ඕනේ. ඒ කියන්නේ උපාධිය ලේසි කියන එක නෙමෙයි මම කියන්නේ, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලේසි කරලා තියෙන්නේ. ඉතින් අර ඒක තුලින් මම දකිනවා ගොඩ දෙනෙකුට ඉගෙන ගන්න අවස්ථා තියෙනවා. අර එක එක පුද්ගලයා එක එක විදිහට ඉගෙන ගන්නේ, ඒගොල්ලන්ගේ දක්ෂතා වෙනස්, ඒවා අනුව එයාට ඉදිරියට යන්න මාර්ග මෙහි තියෙන. අන්න ඕක තමයි ඔය තුලින් අර මෙහි පන්ති ભેදය කියන එක නැහැ. දැන් අපේ ගත්ත ඩොක්ටර්ස්ලා ඒ ඔක්කොම ඩොක්ටර්ස්ලා එකම විදිහ නේද? ඒ කියන්නේ ඒ අරගෙන එහෙමනේ යන්නේ. දැන් ඇමරිකාවේ ඩොක්ටර්ස්ලා කිව්වහම සමහර ඉන්නවා මිලිටරි එකේ මෙඩික් කෙනෙක් හැටියට ඇවිල්ලා ඊට පස්සේ කැම්පස් ගිහිල්ලා මෙඩිකල් කොලෙජ් ගිහිල්ලා එහෙම ඩොක්ටර් වෙච්ච අය. එහෙම නැත්නම් නර්ස් කෙනෙක් හැටියට ඇවිල්ලා ඊට පස්සේ ඒ ඒ ඒ පාත් එකේ ගිහිල්ලා ඩොක්ටර් වෙච්ච අය. ඊට පස්සේ තව සමහර ඉන්නවා, ඒ ඇත්තට YouTube එකෙත් එහෙම එක්කෙනෙක් එයා වීඩියෝ කරනවා, ග්‍රැෆික් ඩිසයිනින් ෆස්ට් ඩිග්‍රී එක කරලා ඊට පස්සේ මෙඩිකල් කොලෙජ් ගිහිල්ලා එහෙම ඩොක්ටර් කෙනෙක් වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ වගේ අර ලොකු විවිධත්වයක්, ඩයිවර්සිටි එකක් තියෙනවා ඒ වෘත්තිකයන් අතර. එතකොට ඒ වෘත්තිකයෝ එක එක විදිහට හිතන්නේ, අර එකම විදිහට නෙමෙයි. දැන් ඉන්ජිනියර්ස්ලා වුණත් අර අපේ ලංකාවේ
සාමන පේරාදිනය සරසවිය මොරටුව සරසවිය අර එහෙම තියෙනවානේ දැන් ඒවාරි සිට්ස්කෝ එක වැඩිමය යන්න දැන් එහෙම එකක් මෙහි නෑ මෙහ ටෙස්ල කම්පැනිය මේ මේන කියලා තියෙන ඒ පැත්තේ ටෙස්ල එක තියෙන්නේ තොරේ ටෙස්ල කම්පනියගේ වැඩ කරන එක ටෙක්නීෂයන් කෙනෙක් එයා මෙහි විශ්වවිද්‍යාලි කියලා උපාදිය අරගෙන එයා ඊට පසේ ඉංජිනිය වුණා තුරේ උපාදිය ගන්න අර ඒලවල් කියල එකක් නැහැමි ඉතින් ඒ නිසා අර ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශය විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඒලවල් කියල එකක් නැහැ ඉතින් අර ගොඩක් ඒ විවිධත්වයට මං ගොඩක් ආසයි මම උගන්නන එක්කෙනෙක් මිනිස්සු උගෙන ගන්නවට මං කැමති අපි කොවිලාත් බලන්නේ අර ඒ පුද්ගලය අනුව එයාට ගැලපෙන ආකාරයට ඒ එයාගේ ලර්නිං පාත් එක හදල දෙන්න ඒවට අවශ්‍ය ඒ ඇකමඩේෂන්ස් ඒව කරන්න තමයි අපි උත්සාගෙන ති ඒක ඇත්තරම ලොකු තෘප්තියක්නේ කවුරු හරි හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන එක ඒක සමාජයටත් වටිනෝ ඒ පුද්ගලයටත් වතිනෝ ගුරුවරු හැටියට අපිටත් ගොඩාක් ඒක ආත්ම තෘප්තිය කෙනෙ ඒ තෘප්තිය මම ලංකාවටාවත් මට කවදාකත් ඒක ලබාගන්න බැහැ පාසලක අපි කොච්චර ඉගැන්වුවත් අපි ඒ ළමයට කියන්න ඕන ඔයා ඒලෙවල් එක්සෑම් එකට ලෑස්ති වෙන්න දැන් ඔයා ඒලෙවල් එක්සෑම් එක ගොඩ දාන්න ඕනේ එහෙම නැත්නම් ඔයාට කැම්පස් යන්න බෑ ඊට පස්සේ විශ්වවිද්‍යාලයකට ගිහම මේ විශ්වවිද්‍යාලෙ ඉන්නේ ඔක්කොම අර එක එක ළමයි ටිකනේ ඒ කියන්නේ ඒලෙවල් ස්ටෑන්ඩඩයිස් එක්සෑම් එක පාස් වෙලා ආපු ළමයි ටික ඉංග්‍රීසි නිසා සමහර වෙලාවට ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ගොඩක් දෙනෙක් හොඳට කරගන්න පුළුවන් අර අර බැරි මිනිස්සුන්ට අපේ සමාජයේ අපේ අධ්‍යාපනය තුළ ඒ ඉහළට යන්න පාත්වේ එකක් නෑ. ඔයා ඒලෙවල් නැත්තම් ඉතින් ඔයා ඇත්තටම අනාතයි. ඉතින් ඒක මේ රටේ නැහැ. ඒ නිසා තමයි අර පන්ති භේදය වගේ එක ගොඩක් අඩු මෙහි. මොකද අපේ පන්ති භේදය ඇති වෙලා තියෙන්නේ මම විශ්වාස කරන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් හරි සිලෙක්ටිව් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේක පාසුනොත් විතරයි මේක කරන්න පුළුවන්. ඉතින් ඒක දන්නේ නැහැ. ඉතින් ඒවා ඉතින් ලංකාවේ ඔයාලා කල්පනා කරලා වෙනස් කරන්න ඕනේ මේ රටවල වල එහෙම නැහැ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි මම ඇත්තටම මේ රටට ආස මගේ වෘත්තියටත් ඒ මගේ මම කරන වෘත්තිය ප්‍රධාන වශයෙන් ඒකට ගැළපෙන පරිසරයක් ඒකට අර කන්ඩියුසිව් සිස්ටම් ඒවා ඔක්කොම මෙහි තියෙනවා. ඉතින් ඒකයි මම ආස. ඉතින් මේක තමයි මට කියන්න ඕනේ අර මගෙන් ඒ ප්‍රශ්නය අහපිට කෙනාට. ඉතින් ටිකක් දීර්ඝ වීඩියෝ එකක්. නමුත් මේක තමයි කතන්දරේ. ඉතින් ඔයාලට මොනවා හරි මේ සම්බන්ධයෙන් අහන්න තියෙනවා නම් අහන්න. එතකොට මම ඒවට පිළිතුරු සපයන්නම්. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්. ජය වේවා.